අද කතාව ගෑස් අපිට හැමදාම ගෑස් පෙන්වන ගෑස් වල ගෑස් බස්සන හැටි කියලා දෙන්න තමයි මේ යන්න හදන්නේ මම මුලින්ම කියන්නම්කෝ ගමක ජීවත් වෙන කෙනෙක් වෙලත් ඇයි මම නිතරම ගෑස් ලිප පාවිච්චි කරන්නේ මොකද්ද මට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියලා ඇත්තටම ගෑස් ලිප නිතර පාවිච්චි කරන එකෙන් මට මගේ වැඩ ගොඩක් පහසු වෙලා තියෙනවා ඒ වගේම තමයි ගොඩක් කාලයක් මගේ ඉතුරු වෙනවා ගෑස් ලිප හරහා ගෑස් ලිපෙන් උයනකොට දර ලිපේ උයනකොට වඩා ඇත්තටම අඩු කාලයක් නේ යන්නේ දර ලිපේ උයන එක නරකයි කියනවා නෙමෙයි මම මේ නමුත් දර ලිපේ උයන එකට තමයි අපි හැමෝම කැමති අපේ ආසාව ඒ හැමදේම තියෙන එතන තමයි ඒ වුණාට ජීවිතේ පහසුව තියෙන්නේ ගෑස් ලිපේ උයන එක පැත්තෙන් ගත්තොත් ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට ගෑස් ලිප තමයි පාවිච්චි කරන්නේ ඒත් එක්කම දැන් ගෑස් මිල ගොඩක් ඉහළ ගිහින් තියෙන නිසා මට හිතුණා මම ගෑස් පාවිච්චියේදී ගෑස් අර පිරිමැස්මින් පාවිච්චි කරන්න භාවිතා කරන පුංචි පුංචි ටිප්ස් කිහිපයක් ඔයාලා එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා තමයි අද මේ වීඩියෝ එක අරගෙන එන්න හිතුවේ. අපි එහෙනම් ලිප ඔන් කරන තැනින්ම වැඩේ පටන් ගමු. මගේ නම් තියෙන්නේ ඔටෝ ඔන් වෙන ලිපක් කරන්ට් එක තියෙන වෙලාවට කරන්ට් එක නැති වෙලාවට මෙන්න මේ වාගේ ලයිට් එකක් පාවිච්චි කරන්න ඕනේ ලිප ඔන් කරගන්න. ඉතින් මේ අපි ලිප ඔන් කරගන්න පාවිච්චි කරන ලයිටර් එක ඇත්තටම ලිප අහල පහල ළඟ තැනකින් තියාගන්න ඕනේ. මොකද මේක හදිසිය කරන්ට් එක නැති වෙලාවට තමයි මම පාවිච්චි කරගන්නේ. ඉතින් ඒ වෙලාව රෑ වෙලාවක් වුණොත් පේන්නෙත් නෑ. එතකොට අපි මෙතන ගෑස් රිලීස් කරලා තමයි මේ ලයිටර් එක ඔන් කරන්න ඕනේ. එතකොට සමහරක් වෙලාවට අපිට අමතක වෙන්න පුළුවන් ලයිටර් එක අහල පහල නැහැ කියලා. ඉතින් ගෑස් රිලීස් කරලා ලයිටර් එක තියෙන තැන හොයනකොට ඒක නැහැ. එතකොට ආපහු අර රිලීස් කරපු ගෑස් එක එහෙම්මම ආයෙත් ආපහු අතහැරලා නැවත ගිහින් තමයි ලයිටර් එක හොයාගෙන එන්න වෙන්නේ. ඉතින් එතකොට පුංචි ගෑස් ප්‍රමාණයක් හරි අපතේ ගිහිල්ලා ඒ හින්දා ලිප පත්තු කරගන්න අවශ්‍ය මේ වාගේ උපකරණ ලිප ළඟම තියාගන්න. හදිසියකට කරන්ට් එකක් නැතුව ලයිටර් එකේ ගෑසුත් ඉවර වෙච්ච වෙලාවක ලිප පත්තු කරගන්න පොඩි අදහසක් දෙන්නම්. gedara තියෙන මේ වාගේ හඳුන් කූරක් පත්තු කරලා අරගෙන මේ හඳුන් කූරෙන් ලිප පත්තු කරගන්න. මොකද දන්නවද මම එහෙම කියන්නේ? ගිනි කූරෙන් මේ වැඩේ කරගන්න ගියොත් ගිනි කූරේ දිග ප්‍රමාණය අඩුයි. එතකොට ගිනි කූර ඔයා ලිප ළඟටම ලං කරන්න ඕනේ. එතකොට ලිපෙන් එන සැර දැල්ල ඔයාගේ අතට වදින්න පුළුවන්, අත පිච්චෙන්න පුළුවන්. ඉතින් පොඩි ලයිටරයක් පාවිච්චි කරන එකත් අවධානන් සහගත වැඩි. ඒ නිසා මේ වාගේ පුංචි ක්‍රමවේදයක් අත්හදා බලන්න පුළුවන්. ඔයත් මෙන්න මේ විදිහට භාජන සෝදලා ගත්තු ගමන්ම ලිපේ තියෙන කෙනෙක්ද? එහෙනම් ඒක අදම නවත්තන්න. මොකද මේ තියෙන වතුර ටික වාෂ්පකරනද නාස්ති වෙන්නේ ඔයාගේ ගෑස්. ඉතින් ඒ හින්දා අද මේ වැඩේ නවත්තන්න. මොකද අපි නොහිතුවට තප්පර 10ක විතර ගෑස් ප්‍රමාණයක් මේ භාජනයක තියෙන මේ වතුර බින්දු ටික වාෂ්ප කරන්න භාවිතා වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් හරි එහෙමත් නැත්නම් ටිෂු පේපර් එකකින් හරි මේ විදිහට ඔයා පාවිච්චි කරන භාජන සෝදලා ලිපේ තියාගන්න. එතකොට නිකරුණේ වැය වෙන ඒ ගෑස් ටික ඔයාට ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා පාවිච්චි කරන්නේ නාන්ස්ටික් භාජන නම් ඒ නාන්ස්ටික් භාජන වල ආයු කාලය වැඩි කරගන්නත් ඒක එක හේතුවක් වෙනවා. තුන්වෙනි ටිප් එක තමයි අපි උයන්ඩ හිතාගෙන ඉන්න කරියකට අවශ්‍ය සේරම දේවල් එක තැනකට ලිප ළඟට ලං කරගෙන ලිප ඔන් කරන්න. මොකද මම එහෙම කියන්නේ ලිප ඔන් කරලා ලිපේ තෙල් ටික ලිපේ තියලා ඊට පස්සේ අපි යනවා ලුණු සුදු ලුණු හොයන්න. ලුණු සුදු ලුණු කපන්න. ලිපේ තියෙන තෙල් ටික රත් වෙලා කළුත් වෙනවා, පිච්චෙනවා, භාජනෙත් සවුත් වෙනවා. එතකොට ඇවිල්ලටක් ගල දුවගෙන ඇවිල්ලා ලිප වහනවා. ඊට පස්සේ ආයෙත් අර ටික ගෙනල්ලා ආපහු ලිප ඔන් කරනවා. මේ විදිහට ඔන් ඔෆ් කර කර කාලය වැඩියෙන් යනකොට අපි කුස්සිය වටේ එහෙ මෙහෙ දුවන්න දුවන්න වැය වෙන්නේ ගෑස් ටික තමයි වැඩිපුර ටිකක් හරි. ඉතින් ඒ නිසා සියලුම දේවල් 3-5 බෝතලේ ඉඳන්ම ළඟට අරගෙන උයන්න පටන් ගන්න. එතකොට ඔයා ඉන්නේ ලිප ළඟ, ඔයාට අට්ටක් ගාලා ඔයාගේ වෑංජන ටික හදා ගන්නවා. කාලෙත් ඉතුරු වෙනවා, ගෑසුත් ඉතුරු වෙනවා.
කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ටිකක් පරක්කුයි මොකද ඔක්කොම දේවල් රෙඩි කරගෙන ඉන්න ඉපේ හැබැයි රෙඩි කරන්න යන වෙලාව විතරයි මෙතන දියන්නේ ඔක්කොම දේවල් ටික රෙඩි කරගත්තට පස්සේ ඔයාට තියෙන ලිප් දෙකේ හරි තුනේ හරි එහෙම නැත්නම් මේ වගේ හතරක් තියෙනවා නම් හතරෙම හරි එකපාර තියාගෙන ටට්ටක් ගාලා इतने इंदा कैम टीम हदागन मेसट आवाण पुलवा इहमन कुस्य वटे एविदीन वारगान वेड विनवा की अन्नी ओयागे गैस सह ओयागे खाले दिखम नास्ति विनवा की अनेक ඊළඟ ටිප් එක තමයි ගින්දර පාලනය. ගින්දර පාලනය ගොඩක් වැදගත් වෙනවා ගෑස් නාස්තිය අවම කරගන්න. ගොඩක් අය ඉක්මනට උයන්ද කියලා හිතාගෙන උපරිම තැනට ගෙනල්ලා තියාගෙන ඉන්නවා ගෑස් එක. ඒ වුණාට ඒකෙන් ඉක්මනට ඉදෙනවට වඩා ගෑස් ප්‍රමාණයක් ඔයාගේ භාජනෙන් ඉවතට ගිහින් ගෑස් නාස්ති වෙනවා. ඒ හින්දා හැම විටම මධ්‍යම ගින්දරේ උයන්ද හුරු වෙන්න. එහෙම උයන එක කෑම වල පෝෂණය රැකෙන්නත් ලොකු හේතුවක් වෙනවා. පස්වෙනි ටිප් එක තමයි ලිප ඔන් ඕෆ් කරන ප්‍රමාණය අඩු කරගන්න. ඒ කියන්නේ එක කරි එකක් හදලා බානකොට අනිත් කරි එක හදන්න අවශ්‍ය දේවල් ලං කරගෙන ඉඳලා ඒ ලිප උඩින්ම තියාගන්න. එතකොට මේ ඔන් ඕෆ් කරන එක අඩු වෙනකොටත් ගෑස් නාස්තිය අවම වෙනවා. හේතුව තමයි ගෑස් ලිප ඔන් ඕෆ් කරන්ඩ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ගෑස් ප්‍රමාණයක් ගෑස් සිලින්ඩරයෙන් මුදා හරිනවා. ඉතින් ඒ ගෑස් ප්‍රමාණය ඒ වැඩි පීඩනයක් යටතේ මුදා හරිනේ ගෑස් ප්‍රමාණය අපිට ඉතිරි කරගන්න පුළුවන්. එකපාරක් ලිප ඔන් කරලා කරි වර්ග දෙක තුනක් පොලිමර් එකේ හදාගන්න පුළුවන් නම් ඒ නාස්ති වෙන ගෑස් ප්‍රමාණය අපිට නිකන් ඉතුරු වෙනවා. සමහරක් අය උයන්ඩ ගියපුවාම 20-30 පාර ගෑස් ලිප ඔන් ඕෆ් කරනවා. ඉතින් ඒකෙන් ලොකු ගෑස් ප්‍රමාණයක් අපිට නොදැනුවත්ව අපිට නැති වෙලා යනවා. ඊළඟ ටිප් එක තමයි වහලා උයන්ඩ පුළුවන් හැම කරි එකක්ම වහලා හදාගන්න. එතකොට ගෑස් ලොකු ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන්. ඔයාගේ කාලයත් ඉතුරු කරගන්න පුළුවන්. මෙහෙම වහලා උයනකොට මේ යටින් රත් වෙන භාජනයේ රත් වෙලා භාජනයේ ඇතුලේ එකතු වෙන තාපය ඒ උණුසුම් තාපය භාජනයෙන් එළියට යන්නේ නැහැ. ඒ තාපයනොත් අර කෑම එක ඉදෙනවා. බිත්තර ඔම්ලට් එකක් ගත්තොත් විනාඩියක් යනවා නම් ඔම්ලට් එක තැඹිලා හැදෙන්න මේ විදිහට කරනකොට තප්පර 30න් විතර හැදෙනවා. ඔයාලටත් අත්දැකීම් ඇතිනේ. ඒත් එක්කම ඊළඟ ටිප් එක තමයි කෑම වර්ග රත් කරනකොට මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න. මේ මම කරලා තියෙන්නේ බත් එක උයන අතරේ. බත් එක උයන්නේ මම රයිස් කුකර් පොට් එකේ ගෑස් එකේ තියාගෙන. ඉතින් රයිස් කුකර් පොට් එකේ එන ස්ටීමේ කොටස තියලා ඒක උඩින් ඇල්මිනියම් භාජනයක් තමයි මේ තියලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් කේක් තැටිය. මේකට මම කලින්දා ඉතුරු වෙලා ෆ්‍රිජ් එකේ තියලා දැන් අද උදේට කණ්ඩ ගන්න කරි එකක් තමයි මේ විදිහට රත් කරගන්නේ. දැන් කරි වර්ගයක් රත් කරන්නත් අපි ලිප පත්තු කරලා භාජනයක් තියනවනේ ලිපේ. ඉතින් ඒකෙන් වෙන්නේ ගෑස් නාස්තියක්. ඒ වගේම ඒ ක්‍රමයටම අපිට මේ විදිහට හොඳින් සෝදලා බිත්තර වාගේ දේකුත් ඒ විදිහට භාජනයක තියලා රයිස් කුකර් එකේ ස්ටීමරේ දාලා තම්බ ගත්ත හැකි. ඉතින් මේ වාගේ දේවල් වලට වෙන වෙනම ලිප පත්තු කරනවට වඩා වෙන වෙනම වාර ගණනක් ගෑස් එක භාවිතා කරනවට වඩා මේ ක්‍රමයෙන් ගෑස් ඇත්තටම භාගයට භාගයක් ඉතුරු කරගන්න පුළුවන්. මේ විදිහට අලබතල වුණත් තම්බන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයාලා ඒක දන්නව ඇති. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් පොඩි ප්‍රමාණයේ අල නම් මෙන්න මේ වාගේ අල නම් හොඳින් සෝදලා නැත්තම් වැලි පස් වාගේ දේවල් ඔයාගේ බත් එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් හොඳින් සෝදලා මේ විදිහට කෙලින්ම ගෙඩි පිටින්ම තියලා තම්බ ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් ලොකු ප්‍රමාණයේ අල නම් දෙකට තුනට කපලා මේ විදිහට ස්ටිමර් පොට් එකේ අඩු අහුරලා අපිට තඹ ගන්න පුළුවන්. ඉතින් අල වාගේ දෙයක් නම් තැම්බෙන්න බත් එක ඉදෙන සම්පූර්ණ කාලය යනවා. ඔය බිත්තර වාගේ දෙයකට නම් විනාඩි 10ක් විතර යන්නේ. එතකොට වෑංජනයක් රත් කරගන්නවා නම් ඒත් විනාඩි 10ක් 15ක් යනකොට අපිට අපි උයපු ඒ දේ බත් එක ඉදෙන අතරේ වෑංජන 3-4ක් රත් කරගන්න පුළුවන්. අටවෙනි ටිප් එක තමයි අඩු කාලයකින් කෑම පිස ගන්න පුළුවන් භාජන භාවිතා කිරීම. ඉතින් ඒකට හොඳම උදාහරණේ තමයි මේ තියෙන්නේ. ඇත්තටම ප්‍රෙෂර් කුකර් එකක් කියන්නේ අපි ටිකක් ලොකු වියදමක් දරලානේ ගන්න. ඒ වුණාට ඒක ඇත්තටම වියදමක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක ආයෝජනයක් වෙලා තියෙන්නේ. මොකද ප්‍රෙෂර් කුකර් එකක් අවුරුදු දෙක තුනක් පාවිච්චි කරනවා කියන්නේ ඒ හරහා
ඔයාට ලොකු ගෑස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා මොකද ගොඩක් වෙලා යන කෑම වර්ග ඔය කඩල වගේ දේවල් එහෙම සාමාන්‍ය විදිහට තම්බන්න ගියොත් ලොකු වෙලාවක් යනවනේ ඒත් ප්‍රෙෂර් කුකර් එකේ විනාඩි 10ක් 11ක් ඇතුළත අපිට ඒ වැඩේ කරගන්න පුළුවන් ඊළඟ වැදගත්ම ටිප් එක තමා ගෑස් අපිට පිරිමහ ගන්න ඕනේ නම් ගෑස් ලිපට ගැලපෙන විදිහට අපි භාජන පාවිච්චි කරන්න ඕනේ කෑම උයන්න පාවිච්චි කරන භාජන ගෑස් ලිපට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න දැනගන්න ඕනේ ගෑස් ලිපට ගොඩක්ම ගැලපෙන්නේ පැතලි අඩිය සහිත භාජන ඒ භාජන නාන් ස්ටික් වුණත් මැටි වුණත් ස්ටේන්ලස් ස්ටීල් වුණත් එතකොට ඇල්මිනියම් වුණත් පැතලි අඩිය සහිත භාජන තමා ගෑස් ලිපක ගෑස් කාර්යක්ෂමතාවයේ උපරිමෙන් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතින් ඒත් එක්කම දැන් තියෙනවා ගෑස් වලන් කියලා මැටි බඩු ගන්න තියෙන කඩවල් වල ඔයා මැටි භාජන වල උයන කෙනෙක් නම් ගෑස් ලිපේ තියන්න गैस वलम गंड मुखद मे गैस वलांग वल गणकांग मेटी तटूक ने अभी सामान्य धरलिपे उयन नोमल वलांग वल वागे गणकांग मेटी तटूक ने ये निशा मे गैस वलांग नॉन स्टिक बाजन हा सामोम वागे इकमनिंग रत्ते नो थिंग ये निशा अपीट इकमनिंग उपिहा गण पुलवा एक्कम ගෑස් ලිප පාවිච්චි කරනකොට මේ මේ තමන්ට තියෙන ලිප ගැන අවධානයෙන් ඉnde කියන්නේ දැන් මට නම් ලොකු ලිපකුයි පොඩිම ලිපකුයි සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ලිප් දෙකකුයි තියෙනවා එතකොට අපි වළම් භාවිතා කරනකොට ඒ ලිප් වලට ගැලපෙන වළම් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ ලොකු ලිපක පුංචි භාජනයක් තිබ්බොත් අපේ ගෑස් නාස්තිය වැඩි ඒ වගේම තමා පුංචි ලිපක ලොකු භාජනයක් තිබ්බොත් ඒත් අපිට ගොඩක් වෙලා ගෑස් යනවා ගෑස් මේ नास्तीय वैडिवेनो इतिम मैंने मेवा आगे टिका क्राउम वक्राकार हैडे सहित पतुल तीयन बाजन पोड़ी लिप्पल तीयन इतकोटे लिप्प कुडानी सा वटेट पैतिरिला यानवा गिंदर पैतली आडिये सहित बाजन पुंची लिप्पक तीब्बोन एके वटेट रसने गमन कराने बहुम अडुवें गोडक वेला यानवा ए बाजने तीयन कैमेक उयागंड हैबै लोकु लिप्पकट लोकु बाजने पाविची करांड ඒත් එක්කම ඕනට වඩා ගෑස් ස්විච් එකෙන් රිලීස් කරන්න එපා වහලා උයන්න උපරිම පුළුවන් හැම කෑමක්ම අපේ 10 වෙනි ටිප් එක තමයි උයන්න පහසු විදිහට ලිප ළඟ ඕගනයිස් කරගන්න අපිට උයන්න අවශ්‍ය කරන හැඳි තුන පහ වර්ග ලුණු එතකොට ලිප පත්තු කරගන්න අවශ්‍ය කරන ලයිටර්ස් උයන්න අවශ්‍ය කරන භාජන මේ හැම දෙයක්ම ලිපවට අත දික් කරලා ගන්න පුළුවන් තැන් වල තියාගන්න නැත්තම් අපේ කාරිය එකක් ලිපේ තියෙනවා අපි තුන පහ ගන්න තව තැනකට යනවා ඒ ගිහින් ආපහු එනකොට එක්ක කාරියක තැඹිලා වැඩි ඉතින් වෙලාව ගත වෙනවා වැඩි අහට මෙහට ඇවිදින්න ඉතින් ඒ නිසා අවශ්‍ය කරන හැම දෙයක්ම අත දික් කරන සීමාවේ තියාගන්න ලිප ළඟ උයන වෙලාවට විතරක් නෙමෙයි මේක මේ විදිහට ඕගනයිස් කරලා තියාගත්තාම ඔයාට ගොඩක් ලේසි ඒ වගේම තමා භාජන වහන්න ඕන කරන්නේ භාජන වල පියම් මේ හැම දෙයක්ම එක තැනක ගොනු කරලා තියාගන්න එතකොට ඇත්තටම ගොඩක් ගෑස් වගේම ගොඩක් කාලය ඉතුරු කරගන්නත් පුළුවන් ඊළඟ වැදගත්ම ටිප් එක තමයි කෑම වර්ග කරි වර්ග ඕව කුක් වෙන්න දෙන්න එපා. ඕව කුක් වෙනවා කියන්නේ ඕනට වඩා ඉදවනවා කියන එක නෙවෙයි. ඉතින් ඇත්තටම මේක වෙන්නේ හිතලා නෙමෙයි. ගොඩක් වෙලාවට අපේ ගෘහණියෝ කරි එක ලිපේ තියලා වෙන වැඩවලට කිචන් එකෙන් එළියට යනවා. ඉතින් එහෙම යන්න එපා. අපිට කෝක අමතක වෙනවා. අපි වෙන වැඩකට හිත යොමු වුණාම ඒ වැඩේ කරලා කිචන් එකට එනකොට අර මාළුව ගොඩක් ඉදිලා ඉතින් ගෑසුත් ගොඩක් නැස්ති වෙලා පෝෂණයත් විනාශ වෙලා ඉතින් ඊළඟ වැදගත් දේ තමයි උයන්ඩ ලිප ළඟ ඕගනයිස් කරගත්තා වගේම ඔයත් ඕගනයිස් වෙලා කිචන් එකට එන්න නැත්තම් මේ වැඩ කිසි එකක් පිළිවෙලට කරගන්න වෙන්නේ නැහැ. මීල් ප්ලෑන් එකක් හදාගෙන අද උයන්නේ මොනවද කියන එක කලින් හිතලා ඒ දේට අවශ්‍ය දේවල් සේරම ලෑස්ති කරගෙන කිචන් එකට එන්න උයන්ඩ රෙඩි වෙලා කිචන් එකට එන්න වෙන ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙන උයනකොට ගොඩක් දේවල් අපිට නැති වෙනවා. මං හිතන්නේ අද කතාවේ මේ තමා වැදගත්ම පොයින්ට් එක.
රෙගියුලේටර් එක. ඇත්තනම රෙගියුලේටර් එක කියන්නේ ගෑස් පාවිච්චිය පිරිමහ ගන්න ගෑස් නාස්ති වෙනවද කියන එක බලන්න තියෙන හොඳම තැනක්. හේතුව තමයි රෙගියුලේටරෙන් ගෑස් ලීක් වෙන්න තියෙන අවස්ථාව බොහොම වැඩි. ඒ කියන්නේ අපි හැමතිස්සෙම වග බලා ගන්න ඕනේ අවුරුදු දෙක තුනකට සැරයක් හරි රෙගියුලේටර් එක මාරු කරන්න. ඒ මාරු නොකලත් නිතරම අපි අලුත් සිලින්ඩර් එකක් රෙගියුලේටරයට සම්බන්ධ කරන වෙලාවේ මේ රෙගියුලේටරය හොඳින් වැඩ කරනවද, මේකේ මොනවා හරි දෝෂ සහිත තැන් තියෙනවද, ඒ හැම දෙයක්ම චුට්ටක් පරීක්ෂා කරන්න උනන්දු වෙන්න ඕනේ. මොකද මෙතනින් ගෑස් ලීක් වෙන්න තියෙන හැකියාව වැඩි රෙගියුලේටර් එක පරණ වෙන්න. ඉතින් එතකොටත් අපි උයනවට වඩා අවසානයේ ගෑස් ලීක් වෙලා තියෙයි, ඒකෙන් ලොකු ලොකු අනතුරු වෙන්නත් පුළුවන්. ඒ නිසා රෙගියුලේටරය ගැන හොඳ අවධානයකින් ඉන්න. ඒ වගේම තමයි රෙගියුලේටරයට සම්බන්ධ වෙන බටේ රෙගියුලේටරයට සම්බන්ධ වෙන තැන වගේම ලිප පිටිපස්සෙන් ලිපට සම්බන්ධ වෙන තැන මේ වාගේ යකඩ මුදු දෙකකින් තමයි සම්බන්ධ වෙන්නේ. මෙතනත් හොඳින් අවධානය යොමු කරලා බලන්න. සමහරලාට එතන පොඩි පොඩි ලිහිල් වීම් තිබුණොත් ඒ තැන් වලින් පවා ගෑස් ලීක් වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ටිප් එක තමයි උයන්න කලින් හොඳට ඔයාගේ බර්නර්ස් ඔක්කොම චෙක් කරලා බලන්න හරියට පිට වෙලා තියෙනවද කියලා. මෙන්න මේ වාගේ චුට්ටක් එහෙට මෙහෙට වුණොත් ඒක ඇති ගෑස් ටිකක් වැඩිපුර නාස්ති වෙන්න. ඉතින් ඒ නිසා උයන්න පටන් ගන්න කලින් බර්නර්ස් ටික ඔක්කොම හරියට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. එහෙම වුණේ නැත්නම් එතනදිත් ඔයාට නිකන් අපරාධේ තප්පර ගානකට හරි ගෑස් ටිකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි මගේ වගේ ජනේලයක් අයිනේ මේ ලිප තියෙනවනම් ඔයාගේ ලිපත් මේ විදිහට ජනේලයක් හරි කෙලින්ම හුලං එන තැනක් හරි ආශ්‍රය තියෙනවනම් ඒ ජනේලේ වහලා උයන්ඩ පටන් ගන්න. මොකද අර හුලම් පාරත් එක්ක මේ බර්නස් වලින් එන දැල්ල හෙට මෙහෙට වෙන්න පුළුවන්. ඉතින් ඒකෙනොත් ලොකු ගෑස් ප්‍රමාණයක් අපත යනවා. ඒ වගේම තමයි ඊළඟ ටිප් එක බර්නස් හැමතිස්සෙම හොඳ පිරිසිදුව තියාගන්න. මම මේ වීඩියෝ එක කරන්න ඕන හින්දාම මීට සතියක විතර ඉඳන් මෙන්න මේ බර්නර් එක සුද්ධ කරේ නැහැ. බලන්නකෝ ඉතින් ඒකේ තියෙන කාබන් බැඳිලා, කුණු උයාපු ඉඳුල් දේවල් රැඳිලා, ඒ දේවල් නිකන් කරවෙලා ඇතුලේ. ඉතින් මෙහෙම වෙනකොට මෙතනින් එන ගෑස් වලින් ඉස්සෙල්ලම මේ දේ පුච්චන්න තමයි උත්සාහ කරන්නේ. කියන්නේ බර්නර්ස් වල කට බ්ලොක් වෙලා එහෙම වුණාම පුංචි ප්‍රමාණයකින් හරි ගෑස් ටිකක් අපතේ යනවා. ඉතින් ඒ හින්දා සතියකට සැරයක්වත් ඔයාගේ බර්නර්ස්, ඔයාගේ ලිප හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිරිසිදු කරගත්තු ලිපක් කියන්නේ ඒකත් ගෑස් ඉතුරු කරගන්න හොඳ අඩිතාලමක්. මොකද ලිපේ කුණු රැඳුනහම ඉතින් ඒක ඇත්තටම ඒක ලිපට හොඳත් නෑ, ලිපේ කල්පවත්මට හොඳත් නෑ, එතන හදන කෑම බීම අපේ සෞඛ්‍යයට හොඳත් නෑ. ඒ සේරටම වඩා ගෑසුත් නාස්ති වෙනවා. ඒ හින්දා ලිප පිරිසිදුව තියාගන්න. දැන් මම මේ කියලා දෙන්න හදන්නේ ඔයාගේ ගෙදර ගෑස් ටැංකියේ කොච්චර ගෑස් තියෙනවද කියලා බලන්න පොඩි ලේසි ක්‍රමයක්. ඉතින් 100%ක්ම සාර්ථක නම් නැතුව ඇති, නමුත් 80%ක් විතර නම් මේ ක්‍රමේ සාර්ථකයි. ඔයාගේ ගෑස් ටැංකිය අරන් සාමාන්‍ය කාලයක් ගත වෙනකොට මේක පිරිලා තියෙන ගෑස් ටැංකියකට කරන්න එපා. සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවනේ අපේ ගෑස් එක දැන් ඉවර වෙන්න ලං වේගෙන එන්නේ කියලා. ඒ වෙලාවට කොච්චර තියෙනවද කියලා බලා ගන්න ඕනේ නම් ගෑස් ටැංකිය අරගෙන රෙගුලේටරය ඕෆ් කරලා හොඳ රස්නේ වතුර ටිකක් අරගෙන අඳුකෝප භාගයක් විතර ගොඩාක් ගන්න එපා. අඳුකෝප භාගයක් විතර අරගෙන ගෑස් ටැංකියේ සාමාන්‍ය මැද හරියක උඩ හරියේ ඉඳන් චුට්ටක් පල්ලෙහාට වැටෙන්න දාන්න. මිලිලීටර් 25-30ක් විතර මහලුක ප්‍රමාණයක් දාන්න එපා. එහෙම දාලා ඊට පස්සේ උඩ ඉඳන් පල්ලෙහාට ওই විදිහට අතගාගෙන එන්න. එතකොට අපිට දැනෙනවා අර වතුරේ රස්නේ නැති එක තැන. වතුරේ රස්නේ හොඳටම මේ ගෑස් ටැංකිය යකඩ නිසා
උඩින්නම් පල්ලෙහාට මේක රස්නෙට දැයෙනවා අපිට අල්ලන්නත් බැරි තරමට වාගේ හැබැයි එක තැනකදී අපිට හරි සුමුදු නිකන් බොහොම සොෆ්ට් එකට සීතලක් දැයෙනවා අන්න එතන තමයි ගෑස් ඉතුරු වෙලා තියෙන්නේ ඉතින් මේක බොහොම ප්‍රාථමික ක්‍රමවේදයක් දැන් ඉතින් ගොඩක් රෙගුලේටර වල මීටර එක තියෙනවා එහෙමත් නැතිනම් අපිට මේක කිරලා බලලා ගන්නත් පුළුවන් කොච්චර ගෑස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කියලා ඒ මුකුත් කරන්න බැරි කෙනෙකුටයි මම මේ කීවේ ගෑස් ටැංකි දෙකකුත් ගෙදර නැතිනම් ඉතින් පාන්දරක හරි ඉවර වෙලා හදිස්සියක් වෙයි කියලා හිතන කෙනෙකුට චුට්ටක් බලලා කල්ැතුව රෙඩි වෙලා ඉන්න පුළුවන් මේ විදිහට පිරිලා තියෙද්දි කරන්නත් එපා අලුතෙන් ගෙනාවම ගෑස් ටැංකියට ඒ වගේම උණු වතුර ගොඩාක් අරගෙන ගොඩාක් උණු වතුර වක් කරන්නත් එපා හේතුව තමා මේක ඇතුලේ තියෙන්නේ වැඩි පීඩනයකින් තියෙන ගෑස් එතකොට වැඩි පීඩනයකින් තියෙන ගෑස් වලට පිටපැත්ත රත් කරන්න එපා එහෙම පොඩි ප්‍රමාණයක් වතුර මිලිලීටර් 25ක් 30ක් ඒ වාගේ අඳුකෝප්ප භාගයක් විතර ඇති බොහොම පුංචි ප්‍රමාණයක් නූල වාගේ උඩ ඉඳන් වැටුණා නම් ඇති අපිට ඒ රසනේ හොඳට අතට දැනෙනවා ඉතින් මීට වඩා මම හිතනවා ගෑස් ටැංකි දෙකක් පාවිච්චි කරන එක සාර්ථකයි මේ විදිහට බල බල ඉතින් අපි හිතනවට වඩා ඒ වගේම තමා තව දෙයක් තියෙනවා පහුගිය කාලේ වෙච්ච ගෑස් පිපිරීම් ඒ වගේ දේවල් හින්දා ගොඩක් අය ගෑස් එක රෙගුලේටරෙන් රෑට ගලවන්න හුරු වෙලා ඉන්නවා. ඉතින් ඒ වැඩේ කරන්න එපා. මොකද රෙගුලේටරෙන් ගලවනවයි නැවත රෙගුලේටරේ ගෑස් එකට සවි කරනවයි කියන්නේ පොඩි ගෑස් ප්‍රමාණයක් අපිට නැති වෙලා යනවා. ඒ වගේම තමා රෙගුලේටරටත් ඒක හොඳ නෑ. රෙගුලේටරේ ආයු කාලෙත් අඩු වෙනවා. ඒ වගේම නිතරම මෙන්න මේ රෙගුලේටරේ බටේ ගැන අවධානයෙන් ඉන්න. මීයෝ ආගේ සත්තු ඉන්නවනම් මේක හපන්න පුළුවන්. මේ තියෙන්නේ වියදම ගැන නොහිතා කරන්න පුළුවන් හොඳ ආයෝජනයක් ලාම්පු තෙල් ලිපක්. ලාම්පු තෙල් ලිපක් ඇත්තටම ගෙදර තියෙනවා නම් ටිකක් වෙලා යන කරි වර්ග එතකොට බත් එක ඒ දේවල් අපිට මේකේ හදා ගන්න පුළුවන්. එතකොටත් ලොකු ගෑස් ප්‍රමාණයක් ඉතුරු කර ගන්න පුළුවන්. සාමාන්‍ය ලාම්පු තෙල් ලිපක් රුපියල් 5000ක් විතර වෙන්නේ ඒ වුණාට සෑහෙන කාලයක් වැඩ ගන්න පුළුවන්. ඒ කාලයේදී අපිට ලොකු ගෑස් ප්‍රමාණයක් ඉතුරු කර ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමා මට අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ පුංචි පුංචි දේවල් වුණත් මං හිතනවා මේ දේවල් එකට එකතු කරලා ගත්තොත් ලොකු ප්‍රමාණයකින් අපිට අපේ වියදම අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මාසයක් දෙකක් කරලා බලන්න වෙනසක් තියෙනවද කියලා. ඒ වගේම තමා මට බැරි වුණු මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේත් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මාත් ආසයි තව අලුත් දේවල් දැනගන්න. ඉතින් එහෙනම් අදත් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.